පොහොට්ටුවේ නැගිටීමක් ඇත්තටම වෙයිද මම හිතන්නේ නැහැ. දැන් ඉතින් ඔය නැත්තම් පාර දිගේ තනකොළ තියන්නේ නැහැනේ මේ රටේ මිනිස්සු. මේ පොහොට්ටුවේ නැගිටිනවනම් පුන්නක් වල මිල වැඩි හින්දා තමයි තනකොළ තියලා තියෙන්නේ. එතුමාලන්ට ගැළපෙනවා මේ දෙකම. ඔබතුමාලත් පොදු ජන පෙරමුණෙන් තමයි ආවේ. ඔව් අපි විශේෂයෙන්ම මේ රටේ ඉන්න සියලු දෙනා දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට මේ මැතිවරණයේදී රාජපක්ෂවරු කොහොමද ගැහුවේ කියලා. ඉතින් ඒ නිසා එවලේ මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනෙක් පාර්ලිමේන්තුවට පත්ුනේ ওই සියලු අභියෝග මැද්දේ. ඉතින් අපි කියන විදිහට ඇත්තටම එවලේ රට කරගෙන ඉදිරියට ගියා නම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබතුමාලා හිතනවද පොහොට්ටුවේ පිරිසක් ඔබතුමාලෙක් එකතු වෙයි කියලා? අනිවාර්යයෙන්ම හොඳ පිරිසක් ඉන්නවා. නම කැත කරගත්තු පිරිසක් නෙමෙයි, රටේ මිනිස්සු විශ්වාස කරන පිරිසක් ඉන්නවා දේශපාලනය ඇතුලේ. ඉතින් ඒ නිසා ඒ කණ්ඩායමට අපේ පෙරමුණේ ඕන වෙලාවක දොර විවෘත වෙලා තියෙන්නේ. දැන් ඔබතුමාලා ඔවුන්ට එකතු වෙයිද ඔවුන්ට ඔබතුමාලා එකතු වෙයිද? පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කරගත්ත ප්‍රධාන කරගත්ත පෙරමුණකට විතරයි ඉඩ තියෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණ දෙන්නේ මෛත්‍රීපාල මහතා? ඔව් අනිවාර්යයෙන්ම මේක කිසි සැකයක් නැහැ. ජනාධිපතිවරණයට තව කල් තියෙනවා. ඉතින් අපි බලමු එතකොට මේ රටේ තියෙන තත්ත්වයත් එක්කලා මං හිතන්නේ සුදුසුම අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව තමයි අපි දකින්නේ.